ว่าดีว่าเป็นไม่ดีดีนี่แหละเพราะว่าเป็นกุฏาจีนเอตะกุฏะมะมะมะเกียอาตมะเวลาอินนะเตกุมะเจตนานิเวคัมมะวะඅතීත වර්තමාන අනාගත කාලත්‍රය එක තමයි මම ජීවත්. ඒ මුලා මුලා ඒ රැවටි නේද? පුතඥන භාවයේ කියන්නේම හැම අරමුණක්ම රැවටිමක්. ඒක තමයි අපි මේ රැවටි මැද්ද කියලා ඔප්පු කරගන්න හදන්නේ උත්සාහ කරන්නේ. එතකොට රැවටිමක් නිසා තමයි හේතු නිසා හටගන්න සෑම අරමුණක්ම අපිට දැනෙන්නේ මගේ මම කරන දේවල් මට වෙන දේවල් විදිහට මගේ විදිහට තමයි දැනෙන්නේ. අන්න ඒක නිසා තමයි එන සෑම අරමුණක්ම මගේ කරගන්න ගිය නිසා මගේ වෙලා රැවටෙන නිසා අතීත කාලයයි වර්තමානයයි අනාගතයයි තුනම ඔතෙන්ට එකතු වෙනවා. තුනම එකතු වෙලා තමයි මම කටයුතු කරන්නේ මම ජීවත් වෙන්නේ. එතකොට මට අතීතෙකුත් තියෙනවා, මට වර්තමානෙකුත් තියෙනවා, මට අනාගතේකුත් තියෙනවා. කාලත්‍රයෙම මට තියෙනවා. එතකොට කාලත්‍රයෙම මට තියෙනවා කියන්නේ එයා ආත්ම වෙලා. ආත්ම වෙලා. ආත්ම වෙලා. පිළිගන්නවනේ අයිති. ඒ කියන්නේ අතීතයත් මට තිබ්බා, වර්තමානෙත් තිබ්බා, අනාගතේත් මම ඉන්නවා. එතකොට මරණ මංජකයේදී අවසාන සිටිවිල්ලෙත් ඔය විදිහට මම වෙලානේ මැරෙන්නේ කාලයක් එක්ක. එතකොට එන අරමුණ මොකද්ද? මොකක් හරි එන අරමුණනේ අවසාන මම කොට ගන්න. එතකොට ඒ අරමුණේ පංච උපාදානයක් තියෙනවමනේ. මොකක් හරි නාම රූපයක් නැහුව වෙලා තියෙනවනේ. ඒක මම වෙයි. මම වෙයි. ඒක මගේ වෙයි. මම වෙයි. ඒක මගේ ආත්මෙයි. එතකොට අවසාන මොහොතේ මම වෙලා මගේ වෙලා මගේ ආත්ම වෙලා පංච උපාදානයක් තුලින් කාමරාගේ ඇතුළ තමයි මැරෙන්නේ. එතකොට ලෝභ දේශ මොහ තමයි එතන ඉතිරි වෙන්නේ. එතකොට සිතවත් උජලේවත් ඉතිරි වෙන්නේ නැහැ. සිත මැරෙනවා. උජලයාගේ රූපයත් විනාශ වෙලා යනවා. ලෝභ දේශ මොහ මැරිලා නැහැ. මැරිලා නැහැ. අනුශේ වශයෙන් අනුශේ කෙලෙස් ටික ඉතුරු වෙනවා. ඒ හේතු කරගෙන දැන් අනුශය කෙලෙස් මෙතන මරුණට ඉතුරු වුණානේ. ඉතුරු වුණා. ඒ කෙලෙස් හේතු කරගෙන තමයි ගැළපෙන මව් කුසක මේ ආපෝතේජෝ ආයපට විරාශි. ආසි. එතකොට ආපෝතේජෝ ආයපට විරාශි වීමට හේතුව මෙතන තියෙන ධර්ම. මෙතන ලෝභ දේශ මොහ. එකම ෂණයක මේ දෙක විතර. කාලය කියලා එකක් නැහැ. මේ ක්ෂණයේ ලෝභ දේශ මොහ. ඉතිරි වෙනකොට ඒ ක්ෂණයෙම ඒ හේතුයේ ඵලය විදිහට අදාළ මෞකුසක රාශි වෙනවා. ඒ මෞකුස රාශි වෙනකොට ඒකට තමයි අපි ওই කලලේ කියලා කියන්නේ. ඒකට එතන තියෙනවා නැවතත් ලෝභ දේශ මොහ ක්‍රියාත්මක කරන්න ඕන කරන මනෝ ධාතුව එතන සම්පූර්ණයි. හේතු කරගෙන තමයි අර අදාළ මෞකුස රාශි උනේ. ඒ කියන්නේ පෘථග්ජනතාවයේ තුල ඉන්න ඕන කෙනෙකුට සුපත් ඒවා ඒ தත්ත්වයේ උදාවිය හැකි. අන්න එතකොට ඒක තමයි එයා අල්ලගෙන තියෙන ගමන. ඕක රැවටීමයි. ඕකෙන් ගැලවෙන්න නම් අපි මේ මොහොතේ අරමුණේ රැවටෙන හැටි මේ අවිද්‍යාව දුරු කරන්න වෙනවා. අවසරයි මෑණියනේ එතකොට දැන් මේ මෙතන දුක වෙනකොටම අතන මේ රාශිය මේ ශරීරෙම වෙනවා. ඒ ක්ෂණයම ඒකම ක්ෂණය. එතකොට ගන්ධබ්බ කියන්නේ බොරුවක්. ගන්ධබ්බ කියලා ඇවිදින කෙනෙක් කාලයක් තුල අහු වෙලා එන්නේ යන්නේ එකක් නැහැ.
මේ හේතු අර ඵලය. මෙතනින් මෙතන මරණය වෙනකොටම ලෝභ දේශ මොහ නිතරුනේ. එහි ප්‍රතිඵලයේ විදියට මේ මොහොතේම රාශි වීම වෙනවා. කොතන හරි රාශි වීම. අකුසක්කෝ වෙන කුසක්කෝ ඒක කියන්න බෑ. මෙතන පංච උපාදානයේට අනුව තමයි ජාතිය මොකද කියන එක තීරණය වෙන්නේ. එහෙදි මේ තීරණය වෙන්නේ මේ අවසාන අරමුණේ. අවසාන සිටිවිල්ලේ තියෙනවා උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති. හැම සිටිවිල්ලම ඔච්චරනේ. එතකොට මෙතන තීරණය වෙලා පංච උපාදානයේ කුමක්ද කියන එක ඒක ඇලුනේ හැටි ආකාරය. ඒ ලෝභ දේශ මොහ තමයි ජාතියේතර නියම වෙලා ඉවරයි. ඒ අනුව තමයි අර ආපෝ තේජෝ වාය පටවි යම් තැනක රාශි වේ. කාලේ කියලා එකක් නැහැ උතන. චුතිය ප්‍රසන්නිය එකම ෂණය. එතකොට ඔය ගමන් කරන්න එමේ යන්න එතකොට මේ අපි කියන්නේ වයි බාර ගන්න අපි දෙනකොට ඒවා ගන්න ඔය කෙනෙක් ඔය මඟ නැහැ. ඔය පින් දෙනකොට ගන්න කෙනෙක් නැහැ. සැරිසරණ එකක් නැහැ ඉතින්. ඒවා ඉතින් අර සංස්කෘතිය සම්මතය යහපත් ගුණධර්ම එච්චරයි තියෙනවා. එයා තමන් විසින්ම කරගන්න දෙයක් තමයි ඉතින්. තමාගේම දක්ෂකම අනුව තමයි තමාගේ ඉරණම විසඳ ගන්න වෙන්නේ. කාලික වේගයක් නේ මේක. මෙතන ලෝභ දේශම ශක්තිය කුමන්ත ඊට ගැළපෙන ආකාරයෙන් යම් තැනක රාශි වීමක් වෙනවා. ඒ අතරතුර කාලය කියලා එකක් නැහැ. මෙහි යන දෙයක්වත් නැහැ. හේතුවයි ඵලයයි. ගමනක් තිබුණා නම් තමයි කාලය වෙන්නේ. උජ්ජලයෙන් ගන්නකම තමයි අද උජ්ජලයෙන් තමයි කාලයක් හදාගෙන තියෙන්නේ. කාලය කියලා එකක් නැහැ. කාලය කියන එකක් අපි හැඟීමක් විතරයි. අනිත්‍යම හේතු වෙන්නේ දැන් කියලා අපි කියනවා. මේ ශනේම දැන් ඊයේ කියලා කියන්නේ කොහොමද අපි? ඊයේ ගැන හැඟීමක් විතරයි නේද අපි ළඟ තියෙන්නේ? ඊයේ ගන්න පුළුවන්ද ඉතින් බෑ. ඒක හැඟීමක් විතරයි අපිට. ඒක ඇතුළේ තියෙන මුලාවක් වගේ. ඔව් රැවටිීමක් නෙවෙයි. ඊයේ දිත් මේ ශනේම. මේ ශනේම. නමුත් ශනේම සේකා කාලෙත් නොතේරෙන හේතුව අර මුලාවට ගිය මොහොතේ තමයි ඇතුළේ පැත්ත තේරෙන්නේ නැහැ. ඇතුළේ යන්න බෑ. අවසාන මොහොතේ ලෝභ දේශ මොහ ප්‍රමාණය එන්නේ කුසල අකුසල අනුව. හැම අරමුණේම කින හෝ පවතින තමයි. කෙලෙස් හේතු කරගෙනනේ අර උපත ලබා ගත්තේ. ඉතින් එතකොට මේ ප්‍රතිඵල ලබන්න එපා ඇයටනේ. හේතුව කෙලෙස්නේ. හේතුව පවුනේ. කෙලෙස් කියන්නේ පවුනේ අපි කිව්වොත්. එතකොට ඒක හේතු කරගෙනනේ අතන රාශි උනේ. ඉතින් මේ ප්‍රතිඵල ලැබෙනවා නේද කොතනේ? හොඳ නරක දෙක ලැබෙනවා නේද? ඒකනේ චේතනා සම්පිටරේ කම්මං වදාමි කියන්නේ. අපි චේතනා බවට පත් කරගෙන මම වෙලා මම වෙන්නේ නැත්නම් ඔබ චේතනාවක් වෙන්නේ නැහැ. අපි මම මගේ කරගෙන ඒවා චේතනා කරගත්තා. නැත්නම් අපි විදර්ශනා වශයෙන් සිහිය පවත්වා නැත්නම් ඒ හැම අවස්ථාවකම මම වෙනවා. එතකොට
කෙලෙස්ම තමයි ඉති. ඒකනේ සිහියෙන් ඉන්න කියන්නේ. සද්දයක් කියලා අයින් කරන එකද සුදුසු? ඒක චේතනාවක් වශයෙන් දකින්න. දැන් මෙතන වෙන ඇත්ත හොයන්න. දැන් ආවේ තරංගයක් නේද මෙතන? මෙතන කුරුළු ලෙග්ගේ හඳක් ආවේ තරංග ආයාමයක්. තරංගයක් නෙවෙයිනේ. එතකොට පළවෙනි තරංගේ වැදිනකොට මොකද උනේ? සමුද බැල්ලා. දෙවෙනි තරංගේ ඊළඟ තරංගේ. එතකොට එන තරංග මෙතන මැරුණා නේද? එතකොට දැන් කොයි තරංගයේද ඉතුරුනේ? අපි කොහොමද මේක එකතු කරගන්නේ? තන්නවද? එකතු වෙන්නේ නැහැනේ. එකතු වෙන්නේ නැහැ නේද? එකතු වෙන්නේ නැහැ. මොනවා කියලා අපි හිතනවා. මෙතනින්ම ඉවර වෙලානේ ප්‍රසාදයට ගැටෙනකොටම තරංගය ඉවරයි. ඉවර. එතකොට කිසිම දෙයක් ඉතුරු වෙලා නැහැනේ. නේද? එතන එකතු වුණා කියලා හිතන එකද අපි අවිද්‍යාව? එතන එකතු වුණා කියලා දැන් එකතු කරනවා උතන. අපි අවිද්‍යාවෙන් ඉන්න නිසා එකතු කරනවා. අපි දැන් ඉන්නේ මේක අවබෝධයෙන් නෙමෙයි ඉන්නේ. අවිද්‍යාවෙන්. අවිද්‍යාව නිසා ඔය මොහොතේම අනුශය සංහාව ක්‍රියාත්මක වෙලා මොකද අනුශය සංහාව එළියට එන්නේ? කුරුල්ල හඳ අහලා පුරුදුනේ පොඩි කාලේ ඉඳලා. අන්න අනුශය එනවා එතකොට එළියට. දැන් අනුශය තියෙනවනේ කුරුල්ල හරක් තියෙනවා කියලා. තණ්හාව ඉතුරු කරගෙන තියෙනවනේ අපි. අන්න එතකොට මේ අනුශය තණ්හාව උතෙන් දෙනවා ඇවිදilla. අර අවිද්‍යා මනසට මෙහෙන් ආවේ නැහැ කිසිම දෙයක්. අවිද්‍යා මනස නැගිනකොට තණ්හාව ක්‍රියාත්මක වෙලා අන්න සංකාරයක් සකස් කරලා දෙනවා. ඒ සංකාරය සකස් කරන්නේ අරකට අදාළව මෙන්න කුරුළු හඬක් කුරුල්ලෙකුත් එක්ක මවලා දෙනවා. දැන් දැකේ නැතත් කුරුල්ල පේනව නේද? දැන් දකින්න ඕනේ නැහැ කොයි කුරුල්ලද කියලා. කුරුල්ලෙකුත් එක්කනේ දැන් මේ හඬා දැනුනේ අපිට. අන්න ඒ ටික සංකාර කරන්නේ තණ්හාව. අවිද්‍යා මනස. එතකොට ඒක ඇහෙනකොටම මෙතනම ඉවරයි. නේද? එතකොට නැගිටලා මොකක්ද හදන්න ඕනේ? නැ අවදි ආවිද්‍යාසිත අවදි වුණාට මොකද හදන්නේ? හදන්න බෑනේ යම. නේද? හදන්න නම් අනුශය තණ්හාව ඉදිරිපත් වෙලා සංකාරයක් හදලා දෙන්න ඕනේ. ඒ අනුශය තණ්හාව දන්නවද මෙතන වෙච්ච සිද්ධිය? අනුශය තණ්හාව නෑ මේ මෙතන වෙච්ච සිද්ධිය දන්නේ. නේද? අන්න ඉති මුලාවක් එතකොට රැවටිීමක් එතකොට මෝහයක් මෝහයක්මයි වෙන්න ඕනේ රැවටිීමක්මයි වෙන්න ඕනේ අංශය තණ්හාවට බෑ අවිද්‍යා මනසටත් බෑ ඇසේ කනේ නාසයේ දිවේ කයේ යථාර්ථය බලන්න විදියක් නැහැනේ ඒකද මේ ධර්ම ශ්‍රවණයම කරලා අන්න ඒක තමයි අපි අවිද්‍යාව දුරු කරගන්න ඕනේ මේ මුලාව නැති කරගන්න එතකොට ආයතනයෙන් එනකොට සිතක් කිය ගියා හිතුවත් එතන මම ලක්ුණොත් සිතකුත් තියෙනවා මතකින්ද සිතක් තියෙනවා මමකුත් ඉන්නවා සිතේ ආයි කාර්යයක් සිතක් නිකුත් වෙනවා සිතක් නිකුත් ඇවි සිතක් නිකුත්
හොඳයි නම් අපි පටන් ගමු නේද? ඔයාලගේ ගැටලු ආවොත් සාකච්ඡාව අතරතුර ප්‍රශ්න ආවොත් ඒක කවක් නැහැ දැන්. අපේ දොස්තර නෝනට ප්‍රශ්නයක් තියෙනවා. දොස්තර නෝන මහත්තයා මම අහන්නම් බැරි. දැන්